ඉතින් මේ වෙනකොට ලංකාවේ විවිධ වගාවන් වල ආයෝජනය කිරීම එහෙමත් නැත්නම් ප්ලාන්ටේෂන් වල ආයෝජනය කිරීම සෑහෙන ප්‍රසිද්ධ මාතෘකාවක්. ඉතින් මෙහෙම ප්ලාන්ටේෂන් වල ආයෝජනය කිරීම ප්‍රසිද්ධ වෙන්න මම දකින විදිහට හේතු දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි මේ ප්ලාන්ටේෂන් වල එහෙමත් නැත්නම් වගාවන් වල ආයෝජනය කිරීම මගින් ලබා දෙන ඉතාමත්ම ඉහළ ප්‍රතිලාභ. දෙවෙනි එක තමයි එන්න එන්නම ලංකාවේ බැංකු සහ ෆයිනෑන්ස් කම්පැනිස් වලින් ස්ථාවර තැන්පතුවලට ලබා දෙන පොලි අඩුපාතික අඩු වෙන එක. ඉතින් මේ තත්ත්වයන් දෙකම හින්දා මේ දවස්වල ලංකාවේ මේ ප්ලාන්ටේෂන් ඉන්වෙස්ට්මන්ට් එහෙමත් නැත්නම් වගාවන් වල ආයෝජනය කිරීම කියන්නේ ටිකක් ප්‍රසිද්ධ මාතෘකාවක්. ලංකාවේ එහෙම වගාවන් වල ආයෝජනය කිරීම සඳහා සල්ලි එකතු කරන මහා පරිමාණ සමාගම් රාශියක් මේ වෙනකොටත් තියෙනවා. ඉතින් මේ වගේ සමාගම් විවිධ වගාවන් වල මුදල් ආයෝජනය කරනවා. උදාහරණයක් විදිහට තේක්කවල එහෙමත් නැත්නම් අගාවුඩ් අපි වල්ලපට්ට කියලා කියන්නේ. ඒ වගේම වැනිලා මෙන්න මේ වගේ වගාවන් වල මම කියපු සමාගම් මුදල් ආයෝජනය කරනවා. ඉතින් ඒගොල්ලෝ කරන්නේ මේ සමාගම් වල මුදල් ආයෝජනය කරන්න කැමති අයගේ මුදල් ලබාගෙන මේ ප්ලාන්ටේෂන් වල එහෙමත් නැත්නම් වගාවන් වල ආයෝජනය කරලා ඒකෙන් ලැබෙන ප්‍රතිලාභෙන් කොටසක් අර මුදල් දැම්මා ඇට ලබා දෙන එක තමයි මේ සමාගම් කරන්නේ. හැබැයි ඉතින් මේ වගාවන් වල ආයෝජනය කිරීම පිළිබඳව හරි අවබෝධයක් නැතිකම හින්දා ගොඩාක් අය අමාරුවේ වැටෙනවා. අපේ භාෂාවෙන් කිව්වොත් ඇනගන්නවා. ඉතින් ඒ හින්දා මම හිතුවා මේ ප්ලාන්ටේෂන් ඉන්වෙස්ට්මන්ට් ගැන එහෙමත් නැත්නම් වගාවන් වල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ඔයාලට විස්තරාත්මකව වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් අද වීඩියෝ එකේ තියෙනවා මේ ප්ලාන්ටේෂන් ඉන්වෙස්ට්මන්ට් එහෙමත් නැත්නම් වගාවන් වල ආයෝජනය කිරීම සම්බන්ධව සියලුම විස්තර. ඉතින් ඔයාට මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියොත් මෙන්න මේ දේවල් ටික දැනගන්න පුළුවන්. මේ වගාවන් වල ආයෝජනය කරන්න කලින් ඔයා දැනගෙන ඉන්න ඕන දේවල් මොනවද කියලා මම සරලව කියලා දෙනවා. ඒ වගේම ඔයාට මේ වගාවන් වල ආයෝජනය කිරීම මගින් ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා මම ඔයාට කියලා දෙනවා. ඒ වගේම වගාවන් වල ආයෝජනය කරද්දී දෙපාරක් හිතන්න ඕන දේවල් ගැනත් මම ඔයාට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඒ වගේම අවසානයේට මම මේ වීඩියෝ එක ඔයාලට පැහැදිලි කරලා දෙනවා මේ වගාවන් වල ආයෝජනය කිරීම කියන්නේ ආයෝජනය කිරීමට සුදුසු ආයෝජන මාර්ගයක්ද කියන එක. ඉතින් ආරාධනා කරනවා දිගටම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් වැඩි කතා නැතුව කෙලිම යමු අද අපේ වීඩියෝ එකට. අපි මුලින්ම බලමු ඔයා මේ වගාවක එහෙමත් නැත්නම් plantation එකක ආයෝජනය කරන්න කලින් හොයලා බලන්න ඕනේ වැදගත් දේවල් මොනවද කියලා. ඔයා මුලින්ම කරන්න ඕනේ දේ තමයි ඔයා සල්ලිදාර සමාගම ගැන හොඳට හොයලා බලන එක. මේ සමාගම කොච්චර කාලයක් මේ ව්‍යාපාරයේ නිරත වෙලා ඉන්නවද? ඒ වගේම මේ සමාගම පහුගිය කාලයේ මේ ව්‍යාපාරයේ නිරත වීම තුලින් කොච්චර ලාභ උපයාගෙන තියෙනවද? මේ වගේ වැදගත් දේවල් ඔයා මේ ප්ලාන්ටේෂන් කම්පැනි එක ගැන හොඳට හොයලා බලන්න ඕනේ. ඉතින් ඊළඟට ඔයා හොයලා බලන්න ඕනේ වැදගත් දෙයක් තමයි මේ ප්ලාන්ටේෂන් කම්පැනි එකේ කළමනාකරණ කණ්ඩායම. එහෙමත් නැත්නම් මැනේජ්මන්ට් ටීම් එක ගැන. ඒ සමාගමේ කළමනාකරණ කණ්ඩායමේ ඉන්නේ කවුද? ඒ අයට මේ ප්ලාන්ටේෂන්ස් ගැන එහෙමත් නැත්නම් වගාවන් වල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් තියෙන දැනුම සහ අත්දැකීම් මොනවද කියන දේවල් ටික ඔයා අනිවාර්යෙන්ම හොයලා බලන්න ඕනේ. ඉතින් ඊළඟට ඔයා හොයලා බලන්න ඕන දෙයක් තමයි මේ සමාගමේ ආයෝජන උපාය මාර්ගය මොකක්ද කියලා. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ මෙන්න මේ වගේ දේවල් ටික. ඒ සමාගම ආයෝජනය කරන භෝග වර්ගය මොකක්ද? ඒ වගේම මේ සමාගම වගාවන් පවත්වාගෙන යන ප්‍රදේශ මොනවද? මෙන්න මේ වගේ වැදගත් දේවලුත් ඔයා අනිවාර්යෙන්ම හොයලා බලන්න ඕනේ. මේ ප්ලාන්ටේෂන් ඉන්වෙස්ට්මන්ට් වල තියෙන අවදානම මොකක්ද කියලා. උදාහරණයක් විදිහට මේ වගාවන් වලින් ලැබෙන අස්වැන්න තීරණය කරන ප්‍රධාන සාධකයක් තමයි දේශගුණික හා කාලගුණික විපර්යාස කියන එක. ඉතින් කාලගුණයෙන් මොකක් හරි වගාවට හානියක් වුණොත් ඒ හානිය පිරිමහගන්න මේ කම්පැනි එක වගාවන් රක්ෂණය කරලා තියෙනවද කියන දේ ගැන ඔයාට හොයලා බලන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම ඔයා ඊළඟට හොයලා බලන්න ඕන දෙයක් තමයි මේ ද්‍රවශීලතාවය කියන එක.
ඔයා ප්ලාන්ටේෂන් කම්පැනි එකක ආයෝජනය කරාට පස්සේ ඔයාට අවශ්‍ය වෙලාවට ඔයාගේ සල්ලි ටික ආපහු ලබා ගන්න පුළුවන්ද බැයිද කියන එක ඔයාට ආයෝජනය කරන්න කලින් අනිවාර්යෙන්ම හොයලා බලන්න සිද්ධ වෙනවා. ඊට අමතරව ඔයාට පුළුවන් ඔයා ප්ලාන්ටේෂන් කම්පැනි එකක ආයෝජනය කරනවා නම් ඒ ප්ලාන්ටේෂන් කම්පැනි එකෙන් මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් අහලා ඒවට පිළිතුරු ලබා ගන්න. අවම වශයෙන් ආයෝජනය කරන්න ඕන මුදල කීයද? ඒ වගේම අපේක්ෂිත ප්‍රතිලාභයේ ප්‍රතිශතයක් විදියට කීයද? 120ද 130ද? මේ විදිහට ඔයාලට අහලා බලන්න පුළුවන් ඔයාගේ ප්‍රතිලාභය කීයද කියලා. ඒ වගේම ඔයා අහලා බලන්න ඕනේ ආයෝජන කාල සීමාව කොපමණද කියලා. සමහර වෙලාවට මේක දිගු කාලීන ආයෝජනයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේක කෙටි කාලීන ආයෝජනයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා අනිවාර්යෙන්ම අහන්න ඕන දෙයක් තමයි මේ පිටවීමේ විකල්පය කියන එක. ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට මේ සල්ලි ටික අරගෙන ඔයාට මේ සමාගමෙන් ඉවත් වෙන්න පුළුවන්ද කියන එක ගැනත් ඔයා අනිවාර්යෙන්ම මේ සමාගමෙන් අහලා බලන්න ඕනේ සල්ලි දාන්න කලින්. ඉතින් ඊළඟට අපි බලන්නේ මේ වගාවන් වල ආයෝජන කිරීමේ වාට ලබා ගන්න පුළුවන් වාසි මොනවද කියලා. පළවෙනි එක තමයි මේ සමාගම ඔයාට ස්ථාවර ප්‍රතිලාභයක් සහතික වෙනවා. එතකොට ඔයාට මාසයක් ගානේ හරි ඔයාගේ ආයෝජන කාල සීමාව පුරාවටම හරි ස්ථාවර ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඔයා දිගු කාලීන වශයෙන් ප්ලාන්ටේෂන් කම්පැනිස් වල ආයෝජනය කරනවා නම් ඒ ප්ලාන්ටේෂන් කම්පැනිස් ඔයාට යම්කිසි ඉඩම් ප්‍රමාණයක් පවරලා දෙනවා. ඉතින් ඒ ඉඩමේ වෙළඳපොළ වටිනාකම කාලයත් එක්ක ඉහළ යන හින්දා ඔයා ආයෝජනය කරපු මූලික මුදලේ වටිනාකම කාලයත් එක්ක ඉහළ යනවා. ඉතින් මේක මේ වගාවන් වල ආයෝජනය කිරීමේ ප්‍රධානතම වාසිය. තුන්වෙනි එක තමයි ඔයාට පුළුවන් ඔයාගේ ආයෝජන කලඹ විවිධාංගීකරණය කරගන්න. ඔයාලගේ සැලකීට මුදලක් තියෙනවා නම් ඔයාට කොටසක් පුළුවන් ස්ථාවර තැන්පතු දාන්න, කොටසක් පුළුවන් කොටස් වෙළඳපොළේ දාන්න, කොටසක් පුළුවන් මේ වගේ වගාවන් වල ආයෝජනය කරන්න. ඉතින් ඔයාට ලේසියෙන්ම ඔයාගේ ආයෝජන කලඹ විවිධාංගීකරණය කරලා විවිධ ආයෝජන මාර්ගවල ආයෝජනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි බැලුවොත් මේ වගාවන් වල ආයෝජනය කිරීමේ තියෙන අවාසි මොනවද කියලා. ඉතින් සාමාන්‍ය වෙළඳපොළක් වගේමයි මේ වගාවන් වල තියෙන භෝගවල මිල කාලයත් එක්ක උච්චාවචනය වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාට ලැබෙන ප්‍රතිලාභයේ අඩු හෝ වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි කාලගුණික සිදුවීම්. මම කලින් කිව්වා වගේ අනිවාර්යයෙන්ම මේ වගාවන් කියන දේවල් කාලගුණයත් එක්ක සම්බන්ධයි. මොකද නියක තත්වයන්, ගං වතුර තත්වයන් වගේ හේතු හින්දා ලැබෙන අස්වැන්නට ඍජු බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඉතින් මේ අවධානම නිතරම මේ ප්ලාන්ටේෂන් කම්පැනිස් එක්ක තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි ඒගොල්ලෝ වගාරක්ෂණය වගේ දේවල් කරලා මේ අවධානම යම් තාක් දුරට අඩු කරගන්නේ. ඉතින් ඊළඟ අවධානම තමයි මේ පරිබෝධ සහ රෝග කියන එක. මොකද වගාවන් වලට නිතරම මේ පරිබෝධ උවදුරු සහ රෝගවලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් සම්පූර්ණ වගාවම උනත් විනාශ කරලා දාන්න පුළුවන් තත්ත්වේ පරිබෝධ සහ රෝග ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වුණොත් ඔයාට ලැබෙන ප්‍රතිලාභයට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඊළඟට තමයි මේ දේශපාලන අස්ථාවරත්වය කියන එක. ඉතින් මේ ගැන අනිවාර්යෙන්ම ඔයාලා හිතලා බලන්න ඕනේ. ඔයාලට පහුගිය කාලේ මතක නම් එකපාරම රජය රසායනික භෝග තහනම් කරා. ඉතින් ඒ තහනම් කරපු හින්දා ගොඩාක් වගාවන් වලට මේක ප්‍රශ්නයක් වුණා. ඉතින් අනිවාර්යෙන්ම දේශපාලන අස්ථාවරත්වය කියන්නේ මේ වගාවන් වල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ඍණාත්මක බලපෑමක් ඇති කරන දෙයක්. ඉතින් මේ සියලුම දේවල් සංසන්දනය කරලා බැලුවට පස්සේ ගොඩාක් අය අනිවාර්යෙන්ම මගෙන් අහන ප්‍රශ්නය තමයි මේ වගාවන් වල ආයෝජනය කිරීම සුදුසුද නොසුදුසුද කියන එක. ඉතින් ඒක තීරණය වෙන්නේ ඔය යම්කිසි මුදලක් ආයෝජනය කිරීම තුලින් බලාපොරොත්තු වෙන අරමුණ අනුව. ඔයාට ඕනේ ඔයා ආයෝජනය කරපු මුදලේ වටිනාකම දිගු කාලීන වශයෙන් වැඩි කරගන්නල. අනිවාර්යෙන්ම මේ වගාවන් වල ආයෝජනය කිරීම ඔයාට ගොඩාක්ම සුදුසුයි. ඒ වගේම ඔයා කෙටි කාලයකට ආයෝජනය කළා මාසිකව ප්‍රතිලාභයක් ලබා ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඒත් ඔයාට මේ වගාවන් වල ආයෝජනය කිරීම සුදුසුයි. ඉතින් මතක තියාගන්න හැම ආයෝජන මාර්ගයකටම ආවේනික වෙච්ච අවදානම් තියෙනවා. ඉතින් ඔයා තමයි තීරණය කරන්න ඕනේ කොහොමද ඒ අවදානම කලමනාකරණය කරගෙන ඔයා ආයෝජනය කරපු මුදලට උපරිම ප්‍රතිලාභයක් ලබා ගන්න කියලා. ඉතින් මෙන්න මේ තොරතුරු ටික තමයි මට ඔයාට අද වීඩියෝ එකෙන් කියන්න අවශ්‍ය වුණේ. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු ඔයාට නිරන්තරයෙන් දැනගන්න අවශ්‍ය නම් මගේ channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඒ වීඩියෝ එක බලන්න. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනටම හමු වෙමු. ගිහින් එන්නම්. සුබ දවසක්.